අයිබන් කියලා පිළිගන්න සියදරම කවිතර YouTube නාලිකාවට අද වීඩියෝ එක කතා කරන්න ආවේ මම කලින් වීඩියෝ එක කතා කරා කොහොමද ගෙදරදීම අපිට අම්මිරිස් පැල බීජ පැල කරගෙන මේ ආකාරයට පැල හදාගන්න කියලා. අන්නේ වීඩියෝ එකෙන් පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වුණා මෙන්න මේ වගේ තවහනක් හදාගත්ත අම්මිරිස් බීජ පැල අපි කොහොමද නිවර්දිය මෙන්න මේ වගේ විශාල බඳුනකට බඳුන් ගත කරගන්නේ කියලා. ඉතින් බලමු අපි මේකෙදි පළවෙනියම කරන්න ඕන අපිට පස් මාධ්‍ය හදා ගන්න ඕන. ඒතර මුලින්ම අපි පස් මාධ්‍ය දිලාගෙන තියෙන්නේ මතු පිටපස් කොම්පෝස්ට් සහ ගොම කොටස් මිශ්‍ර කරලා හදාගත්ත පස් මිශ්‍රණයක්. මේකෙදි ඔයාලට ගොම වෙනුවට ඔයාලට ඕන නම් පුළුවන් කුකුල් පොහොර, එළු පොහොර, ඒ වගේ ඕනම දෙයක් කාබනික ඕනම දෙයක් භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ජලය රඳවා තබා ගැනීම සහ හොඳ පෝෂණ ගුණයකින් යුක්ත අපි කර 10 භාවිත කරලා තියෙනවා. ඒතර මම පළවෙනියෙන්ම මෙන්න මේ කොටස් දෙකකට මේ කොටස් දෙකකට කියන්නේ අපේ කොම්පෝස්ට් ඊට පස්සේ මතු පිටපස් සහ ගොම කොටස් වලින් සමන්විත පස් කොටසකට කොටස් දෙකකට මේ කර 10 කොටස් එකක් දාලා අපි පස් මාධ්‍ය හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ ආකාරයට මිශ්‍ර කරගන්නවා. මේක වැඩි වෙලාවක් යන නිසා මම කලින්ම ඒ විදිහට බඳුන් දෙකක් පුරවගෙන ආවා. ඊට පස්සේ අපි දැන් බඳුන් දෙක ලෑස්ති අපේ පස් මාධ්‍ය පුරවල බඳුන් දෙක ලෑස්ති කරගෙන තියෙන්නේ. ඊට අපි මේ මිරිස් වගාව සිද්ධ කරන්නේ 100%ක් කාබනික විදිහට. ඒක නිසා අපි පස් මාධ්‍ය හොඳින් තෙත් කරගන්න අපි භාවිත කරන්නේ අපි ගොම සහ මකුලත කොළ වලින් හදාගත්ත තීර පොහොරක. මම මේක හදන හැටි වීඩියෝ එකක් කරා. ඒක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ඒක බලන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ ආකාරයට අපි මකුලත ගොම දියර පොහොර එක එහෙම අරගෙන ජලය කොටස් දෙකකට මෙයා හොඳින් මිශ්‍ර කරගන්න. මේ ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්න. එතකොට මෙයාගේ තියෙන්නේ මකුලත කොළ සහ ගොම. ඒ කියන්නේ හොඳ නයිට්‍රජන් ප්‍රවෘත් දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ ශාකයේ වැඩෙන්න අවශ්‍ය කරන යූරිය මෙයාගේ හොඳින්ම ගබඩා වෙලා තිනවා. මෙයාගෙන් අපි මේ දියර පොහොරකින් අපි බඳුන් මාධ්‍ය අපි මේ ආකාරයට තෙත් කරගන්න. එතකොට හොඳින්ම මෙයා මේ ආකාරයට හොඳින් තෙත් කරගත්තට පස්සේ මේ ආකාරයට හොඳින් තෙත් කරගත්ත. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ මිරිස් බඳුන් තියෙනවානේ අපේ. අපි හදාගත්ත මිරිස් බඳුන්. අන්නේ මිරිස් බඳුන් වලින් පැල ගලවා ගැනීම කරන්න ඕනේ. මොකද මේ පොට් එකේ පැල විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකම කෙලින්ම හිටවන්න බෑ. අපි බඳුනක තියෙන සීමිත පෝෂණ ප්‍රමාණයක්. ඒක නිසා අපි මේ බඳුන් වලින් පැල ගලවගෙන අපි හිටවන්න ඕන. එතකොට අපි මේ කෙලින්ම ගලවන්න ගියොත් අපේ මූල පද්ධතියට හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශාකය මේකේ හිටෙව්වත් විශාල බඳුන හිටෙව්වත් මැරෙන්න පුළුවන්. ඒක නිසා අපේ ශාකයේ මූල පද්ධතියට අවම හානියක් වෙන විදිහට අපි ගලව ගන්න ඕන. ඒක නිසා අපි කරනවා අපේ බඳුනට ජලය සල්පයක් මේ ආකාරයට දමගන. එතකොට අර අපි මේ බඳුන් මාධ්‍ය හැදුවේ වැලි දාලා ඒක නිසා මේක පහසුවෙන් අපිට ගලව ගන්න පුළුවන්. දැන් මම වතුර දාලා මෙන්න මේ විදියට හැමින් අපි මේ ආකාරයට ගලව ගන්නවා. එතකොට මේ දින්නේ අපේ මූල පද්ධතියට අවම හානියක් වෙන විදියට මම පැල දෙකක් ගලව ගත්තා. මේ තියෙන්නේ දැන් පැල දෙකක් මම ගලව ගත්තා අවම හානියක් වෙන විදියට. ඊට පස්සේ අපි තෙමාගත්ත බඳුන් මාධ්‍ය මැදින් සිදුරක් විදලා සිදුරක් අපි ඇඟිල්ලෙන් සිදුරක් විද හදාගෙන ඊට පස්සේ අපි මෙන්න මේ විදියට පැලේ තියලා මේ ආකාරයට මේ මම පැලයක් හිටව ගත්තා. දෙවෙනි පැලෙත් ඒ ආකාරයටම බඳුන මැදින් සිදුරක් හදාගෙන මේ ආකාරයට මූල පද්ධතියට හානියක් නොවෙන්න මූල පද්ධතිය වල තුලට දාලා මේ ආකාරයට පස් වලින් ආවරණය කරා. ඊට පස්සේ දැන් මේකට ජල සම්පාදනයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මෙන්න මේ ගොම දියර වලින් මෙයා තෙමා ගත්ත නිසා මෙයාට දැන් ජල සම්පාදනයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් අපි මෙන්න මේ බඳුනේ ඉවත් කරගත්ත නිසා මෙයා කෙලින්ම සූර්යාලෝකයට නිරාවරණය කරවති මෙයා ඉක්මනින් මැරෙන්න පුළුවන්. මලානික වෙලා මැරෙන්න පුළුවන්. ඒක නිසා මෙයාට මෙන්න මේ බඳුනට සවි වෙන්න අඩුම සතිය කාලයක්වත් මෙයා මද සූර්යාලෝකය ලැබෙන තැනක තියලා තියන්න. ඊට පස්සේ අපිට සතියකින් පාවන පස්සේ පොඩ පොඩ හිරුවෙලිය වැඩි වෙන කරලා පැලේ දැඩි කරගෙන සූර්යාලෝකයෙන් නිරාවරණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් කිව්වා මේක
කාබනිකව කරන්න කියලා. එතකොට අපි මේ කාබනිකව කරන නිසා අපි වසුණක් විදිහට දාගන්නෙත් මෙන්න මේ ආකාරයට මකුලත කොළ. මකුලත යොදා කොළ යොදා ගැනීමේ අරමුණ තමයි මේ ආකාරයට අපිට මෙහෙම පැලේ වටේට අපිට මේ මකුලත කොළ දාගන්න පුළුවන්. මෙහෙම වසුණක් දාගැනීමේ අරමුණ වෙන්නේ මේක දිරලා කාබනික පොහොරක් විදිහට පැලේ ලොකු වෙන පෝෂණීය විදිහට එකතු වෙන්නෙත් නයිට්‍රජන් බහුලව වෙන මකුලත කොළ. ඒ වගේම තමයි අපි ජල සම්පාදනය හැමතිස්සෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සූර්යාලෝකය මේ වසුන් මගින් පාලනය කරලා අපේ ජල මේක සුරකින්නවා. ඒක නිසා අපි නිරන්තරයෙන් මේක කරන්න අවශ්‍ය වෙන ජල සම්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ මේ ආකාරයට අපිට හොඳින් වසුනක් දාගත්තොත්. ඒ වගේම තමයි මේ වසුන මගින් වල් පැලෑටි ඇතිවීමත් අවම වෙනවා. ඒ කියන්නේ අපිට මේව ගොඩක් පහසු වෙනවා වගාව සිද්ධ කරගන්න. මොකද හැම තිස්සෙම අපිට වගාවට ජලය දාන්න බෑ, වල් පැල කරවන්න බෑ. ඒ නිසා මේ වගේ පුංචි පුංචි ක්‍රම අත්දා බලලා අපිට වගාව ඉක්මනින් සාර්ථක කරගන්න පුළුවන්. මම හිතනවා මේ ආකාරයට ඔයාලට අම්මිරිස් ගෙදරම පැල 10ක් හදාගත්තොත් කඩෙන් ඔයාලට පැල කඩෙන් ඔයාලට අම්මිරිස් ගේන අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඉතා පහසුවෙන් පුඩා ඉඩක වුණත් නගර එක ජීවත් වෙන පුද්ගලයෙකුට පහසුවෙන් හදන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලා අත්දා බලන්න මේක. වීඩියෝ එක වටිනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ YouTube නාලිකාව තාම subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell සලකුණු click කරන්න. එතකොට මේ වගේ වටිනා වීඩියෝක් ඔයාලට දාපු ගමන් notification එක ගෙන්න කරන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න, පරිස්සමෙන් ඉන්න, බුදුසරණයි.